நம்ம இன்ட்ரோ தான் கேட்க பலும் நம்ம ප්‍රශ්නේ මොකද්ද කියලා රූපේ දක්වා ඇත්තේ x දිශාවට ගමන් ගන්නා තීරයක් තරංගයක කිසියම් මොහොතකදී ඒ අඩංගු පිහ අඩ ඒ අංශු පිහිටන ආකාරයයි ක්ෂණික ප්‍රවේගය සමාන අංශු යුගලය වන්නේ ක්ෂණික ප්‍රවේගය කියලා කියන්නේ වේගය නෙමෙයි මොකද්ද බලමු මේ ප්‍රවේගයට සම්බන්ධ වෙන්නේ මේ ප්‍රවේගයට අපි සූත්‍රයක් කියත හැකි මෙහෙම ඔමේගා වාරයක් වර්ගමූල ඒ වර්ගය ඍණ x වර්ගය කියලා. ඇත්තට මේ සූත්‍ර කටපාඩම් නොතිබ්බත් කමක් නෑ. මුත් අදහස දැනගන්න යම් අංශක විස්ථාපනයේ සමාන නම් ප්‍රවේගයේ විශාලත්වයේ සමානයි. දිශාව නම් නෙවෙයි විශාලත්වයේ සමානයි. ඒතර යම් අංශක විස්ථාපන සමාන නම් ඒ අංශකගේ වේගය සමානයි කියතේ. වේගය සමානයි කියතේ. ප්‍රවේගය නෙමෙයි. දැන් බලමු අපේ තරංගේ. මේක x ගේ දල දිශාවට යන තරංගයක්. මේක එක්තරා මොහොතක් මෙන්න මේ ආකාරයෙන් පිටනවා. ඒතර මගේ රූපේ නම් පහළට පොඩ්ඩක් උස වැඩි. अब मैं ऐसा भी ना अंशुटी यह बेलुवर परिमाणों के आप इतना उन्हें मेल्ला बालने पुला मैं अंशुल विस्थापन समान है बालने को विस्थापन समान है नहीं तो क्या हेड पेनी दिला बी सी टी ना नहीं डी से नहीं मैं डी नहीं बी सी ई एफ वो यह अंशुल है विस्थापन समान है ई एफ जो विस्थापन समान विशालत्व विस्थापन विशालत्व समान है मेक ए तो इन मित्र डी के ला लक्ष्य देखा तीन ए वाला डी वाला विस्थापन बिंदु है ना ये तो बी सी हाँ ई एफ वाले विस्थापन विशालत्व समान है देना दाने जब ये देना तीन तो आप मेरे को लंग प्रवेगे विशालत्व समान अंश तो आप इतना लगा दिया कि बी सी वाले प्रवेगे विशालत्व बी सी ई एफ वाले प्रवेगे विशालत्व समान है ए वाले विस्थापन समान नहीं था හැබැයි BC ධන විස්ථාපන EF ඍණ විස්ථාපනයේ ඉඳ ප්‍රවේගෙදි දිශාව ගැන අපි මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. අපි බලමු හිමි සිරුවේ කොහොමද මේ ධන තර්කය. අපි තරංගයේ මදක් ඈත් කරලා අඳිනවා. ඒ කියන්නේ ගමන් ගන්න දිශාවට පොඩ්ඩක් විස්ථාපනය කරලා අඳිනවා. මේ තරංගයේම පොඩ්ඩක් ඉස්සරහට කරලා අඳින්න ඕනේ. විස්ථාපනය කරලා. එතකොට B අංශුව ගමන් ගන්න දිශාව හොයා ගන්න පුළුවන්. ඒ මිසක විස්ථාපනයේ ධන දින අනුව වන්න බෑ. ඒක හොයන්න ඕනේ මේ වගේ තරංග මදක් ඉස්සරහට විස්ථාපනය කරන්න. දැන් B අංශුව කොහෙද ගමන් ගන්නේ? අපිට වෙන තරංගේ ඉස්සරහට ගමන් ගන්න. තරංග ආකෘතිය ඉස්සරහට ගමන් ගන්න B ට සිද්ධ වෙනවා පහළට ගමන් ගන්න. C ට සිද්ධ වෙන උඩට ගමන් ගන්න. දැන් බලන්නකෝ BC වල විස්ථාපන දෙකම ධන. නමුත් දෙන්නගේ දිශා වෙනස්. එහෙනම් BC වල ප්‍රවේග සමාන වෙන්නේ නැහැ නේද? E අංශුව මොකෝ වෙන්නේ? E අංශුව උඩට යන්නේ. F අංශුව පහළට යන්නේ. කොහොමද අපි ඒක හොයාගත්තේ? අපි කළු පාටින් ඇඳ මුලින්ම තරංගේ පිහිටීම. ඒත් මදක් ඉස්සරහට ගියාම අතු පෑනින් ඇඳ අනිත් ස්ථාපනයේ පිහිටීම. දැන් අපි කරන්නේ B සිරස්ව විතරයි අංශ චලනය වෙන්නේ. තරංගේ ගමන් ගන්න දිශාව ලම්බකෝණ තීර තරංග ගමන් ගන්න. හරි ලම්බකෝ තමයි අපි ගන්නෙ. එතකොට B එක පහළට ගමන් ගන්නවා. C එක උඩට යනවා. E එක උඩට යනවා. F එක පල්ලෙහාට යනවා. AB එක තොන්න අපිට බලන්න තියෙකි. A ගත්තොත් මදක් පල්ලෙහාට යන්නේ. D ගත්තොත් මදක් උඩට යන්නේ. තොන්න විදිහට ගන්න. එහෙනම් අපි බලමු මේකේ උත්තර ප්‍රවේග විශාලත්වය සමාන අංශ වෙන්නත් ඕනේ දිශා සමාන වෙන්නත් ඕනේ විශාලත්වය සමාන වෙන දිශා සමාන වෙන මේ වගේ අංශ ගුණක් තියෙන්නේ BF අන්න BY FY අන්න හරි කතාව. ඒ දෙන්නගේ විස්ථාපන විශාලත්වය සමාන නිසා ප්‍රවේග විශාලත්වය සමානයි දිශාවත් සමානයි. එහෙනම් නම් එකෙම උත්තරය ලැබිලා අපිට දිශාවත් සමානයි විශාලත්වය සමානයි. අනිත් ඒවාත් අපි හිමින් සිර නිකන් බලමු කොහොමද ප්‍රශ්න විවරණය කරනකොට අනිත් ඒවා චුට්ටක් බලලා තියාගෙන AD ඒ වල මොකද තියෙන්නේ? A පල්හැට D නියුඩට. එහෙනම් ඒගොල්ලන්ගේ ප්‍රවේග දිශාව වෙනස් නිසා ඒගොල්ලන්ගේ අපිට ගන්න බෑ. එහෙනම් AD වැරදි. අපි තුන්වෙනි එක බලමු. BC B කෙනෙක් කියන පල්හැට C කෙනෙක් කියන උඩට ඒක හරියන්නේ නැහැ. හතර බලමු. CF C කෙනෙක් කියන උඩට F කෙනෙක් කියන පල්හැට ඒක හරියන්නේ නැහැ. පහත් බලමු. BE B කෙනෙක් කියන පල්ලෙහාට E කෙනෙක් කියන උඩට ඒක හරියන්නේ නැහැ. බලන්නකෝ එකෙම උත්තරය ආවා අපිට ඉදිරිම නිගමනය කර දෙයි. මොකද ඉතින් අපි විවරණයක් නිසා පොඩ්ඩක් අනිත් ඒවා ගැන චුට්ටක් කතා කරා. එහෙනම් ප්‍රවේගයේ විශාලත්වයේ දිශාව දෙකම සමාන වෙන්න ඕනේ. විශාලත්වය සමාන වෙන්න නම් විස්ථාපන විශාලත්වය සමාන නම් ඇති. හැබැයි දිශාව හොයන්න නම් පරිස්සමෙන් බලන්න ඕනි. මොකද කරන්න ඕනේ? තරංගයේ ආකෘතිය මදක් ඉස්සරහට කරලා ගමන් ගන්න දිශාවට කරලා ඇඳලා අංශුවේ දිශාව හොයාගන්න. ඒක දිශාව හොයාගත්තේ කොහමද? ආරම්භ PD මයි අංශු පල්ලෙහාට ගියන PD මයි අපි අතර දිශාව හොයාගත්තා. කළු පෑන
සතු මැනට මාරු වෙච්ච අංශකම ගැන දිරස්ස ඉර ලම්බක තමයි ශක්තිය යන්නේ තේරෙනවද මේක එන උත්තරංක එක